ප්‍රඥාවන්ත පින්නතුනි, ගුණාකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසු මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම දුන්නයි. සමාධින් විස්සමේ භාවේ ස මානිනි සමාධි රදත්වා සමාහිතෝ විස්සමේ භික්ඛු මානිනි සමාහිතෝ භික්ෂුන් වහන්සේ යථා භූතං සත්තති සජානාති සත්‍ය වූ පරිද්දෙන් ඇති සැතියෙන් සියල්ල දැකගනි දැනගනි මේ කයිසිතේ මේ සූත්‍ර පාඨය අපි මාතෘකා කළේ අද මේ ශාලාවේ වැඩිම සිටින්නේ සමාධිය වඩන පිරිසක් දෙවනෝ සිටින්නේ ඒ පිරිසට සිල්පදයෙන් සංග්‍රහ කරන්න පැමිණි සදහවක් දානපති පිරිසක් අප දෙපාර්ශ්වයේම බලාපොරොත්තු වන්නේ සත්‍ය අවබෝධයයි බුදු සසුනේ බුදුමහරහතුන් වහන්සේ ආපෝදිතක වදාළ ආරි සත්‍ය ආબોධ කරගෙන මේ දුක් සසර ගෙවාගෙන අමා මහ නිවන් දැකීමට අපි සෑම දිනාගේකම පැතුමු. ඒ නිවනට සමීමේ ඒ කායන මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ නම් තුනෙන් හැඳින්වෙනවා. මෙයම ආර්ය අෂ්ටාංග මාර්ගයේ නමින් කියවෙනවා. සීල සමාධි ප්‍රඥා දැන් විශාල කිරිසක් අතසේ දාපින් සමාදන් වෙන සිටිනවා. එවාගේම ආජීවස්සමක සීලයද පිහිටා සිටිනවා. ඒ සමාදන් ගන්නා ලද සීලය දාපිනෝක සංවර සීල සංඛ්‍යාවට ගැලෙනවා. ඊළඟට අපි ඉඳුරන් සංවර කරගන්නවා. සදරෙන් ගන්න සදරට අරමුණු වෙන තම අරමුණක් සිදීම මනා සිහිය මනා නුවණ පිහිටුවාගෙන ලෝභ දෝෂාදී උපක්ලේශ පහළවන නොවනසේ අපි ඉන්ද්‍රියයන් සංවර කරගන්නවා. එවැනිම අපේ ජීවිතයේ දැහැමින්ම පවත්වන අපට ලැබෙන සිව්පසය අපි නුවණින් පරිභව කරගෙන මේ සතර සංවර සීලය කෙරෙන මේ සතර සංවර සීලය අතුරින් මුල්තැන ගන්න ප්‍රාතිමෝක්ෂයයි සලස් ශික්ෂාපද සීලයයි. මේ ශික්ෂාපද සීලය සීල විසුද්ධියක් බවට පත්වන්නේ කරුණු අටක් පිළිගෙන. ඒ කරුණු අට සම්පූර්ණ වීමෙන් සීලය විසුද්ධ සීලයක් වෙනවා. එමනෝද කරුණු අට අඛණ්ඩ, අච්ඡිද්ද, අසබල, අකල්මාක, බුද්ධිච්ච, විඤ්ඤාණසක්ක, අපරාමස්ස, සමාධි සංවත්තික කීමයි. අඛණ්ඩ කියන්නේ සමාදන්ව ගන්නා ලද සීලයේ මුලින් අගින් එක පදයක් නිදී නැතිනම් ඒ අඛණ්ඩ සීලය. අච්ඡිද්ද සීලය කියන්නේ මැදින් එක පදයක් නිදී නැත්නම් එය අච්ඡිද්ද සීලය. අසබල සීලය කියන්නේ තේරියක ශික්ෂාපද කීපයක් හරිය නැතිනම් අසබල සීලය. අකල්මාර්ග සීලය කියන්නේ තනින් 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 තන ශික්ෂාපද නිදී නැත්නම් ඒ සීලය අකල්මාර්ග සීලය. බුද්ධිච්ච සීලය කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගෞරව නම්බුනාම ආදී මේ තෘෂ්ණාවෙන් බර වූ ප්‍රාර්ථනා නැතිව නිවන් කතා කරන සීලය බුද්ධිච්ච සීලයයි. බුද්ධිච්ච කියන්නේ තෘෂ්ණාවට වහල් නැහැ, තෘෂ්ණාවෙන් නිදහස්. විඤ්ඤාණ සත්‍ය කියන්නේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දිවසින් අප දිහා දැක්කොත් අපේ සීමේ පිරිසුදුමයි සාදු සාදු කියා අපට ස්තුතිකාරයව ප්‍රශංසා කරයි. එවාගේම අප රාතුනා සීලයද බුදු සසේ බුදු මහරහතන් වහන්සේලාට අනුව පවත්නා සීලයක් ගැනින් මෙය විඤ්ඤුත්ත සත්‍ය සීලය. අපරාමත්ත සීලය කියන්නේ මේ සීලය මේ සීලෙත් මගින් මට දෙව් සැප ලැබේවා හෝ මිනිස් සැප ලැබේවා සක්විති සැප ලැබේවා සංකේන්දු සැප ලැබේවා මම නොයාගත හැකි වේවා ආදි ලෞකික අපේක්ෂාවකින් දොරව සම්මාදිට්ඨි වලට යටත් නොවි සම්මාදිට්ඨි උපාදානයෙන් අල්වා නොගෙන
මගේ මේ සීලය මගේ මේ පිළිවෙත කෙලසුන් නැත දුක් කෙලවර කොට ලැබෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන අමාම නිවන පිණිසම වේවා කියන නිස්සාරණ සංකල්පනාවෙන් සමාදංග ගන්නා ලද සීලය අපරාමස සීලයයි. සමාන සංවත්නික සීලය කියන්නේ මේ විදිහට රත්නවල ලද සීලයක් ඇති දෙමේ ගහක් නෙක ගියයි. වලමදොරට ගියයි, ගාසලාවකට ගියයි, වැලිසලාවකට ගියයි. නිමේ කස්සාලේදී ගියයි. සිං ඉරියාවෙන් කවර ඉරියාවක සිටියයි. ඉතේ සමාධියක් හදන්න අරමුණ කරගත් තමයි වහ වහා මෙද සමාධි කරගන්න තරම් සීලෙද පිළිපෙයි. ඒ සීලයට කියනවා සමාධි සංවර්ධනික සීල. මෙන්න සීලයේ අංග අට. මේ අංගයන් රත්නවලද සංසීලෝ අසීලෝ කවර හෝ සීලයක් ධ්‍යාන විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභයට සමර්ථයි. මේක සීල සම්පදාවයි. සමාධි සම්පදාව ගැන මේ සූත්‍ර පාඩේ. සමාධි කියන්නේ කුමක්ද? සම්මා ආධියේති සමාධි. සං සාමං ආධියේති සමාධි. ඒ කියන්නේ උතුම් ලෙස මනාව ලෙස අතනක් නොමැති ලෙස හිත යමක පිහිටා තිබේ නම් ඒකට කියනවා සමාධි. ඒක සමස්තය කියන වචනයෙන් හඳුන්වනවා. සමු උපසමයේ කියන ධාතුවෙන් සමාධියේ සමාධියේ ප්‍රතියේදී සමස්තය කියලා කඩය ඇදෙනවා. සංසිදීමේ භාවනාව. සංසිදීමේ භාවනාවයි සමාධි භාවනාව. සංසිදීම කියන්නේ කුමක්ද? අපේ සිත නිතර නොසන්සුන් බවෙන් පවතින්නේ. ඒ කියන්නේ දොරටු හයෙන්ම සිත විසිරී යනවා. ආහතේ පාවෙන වලාකුළු වගේ අපේ සිත විසිරී යනවා. ඒ විසිරී යන සිත නොසන්සුන් සිතක් හැටේට හඳුන්වනවා. නොසන්සුන් සිතට ගැඹුරියක් ආබෝධ කිරීම තාපහසයි. සැලෙන පහන් සිල්වක් ළඟට ගිහින් කුඩා අකුරු කියවන්න පුළුවන් කමක් නැහැ. පහන් සිල්ව සැලන්නේ නැහැ. පහනක් වුණත් ඒක සංකලයි. ඒ වාගේ සැලෙන සිතකින් උසස් ගැඹුරු දෙයක් මේ නාමයේ මේ රූපයේ මේ ස්කන්ධයේ මේ ආයතනයේ මේ රූප කලාපයේ මේ චිත්තයේ මේ ඡායිතයේ මේ ආයතනයේ මේ ධාතුව මේ අනිත්‍යයේ මේ දුක්ඛ මේ අනාත්මය කියලා සතහා ගන්න අපහසුයි සංකල සිති. එනිසා සිත සංසුම්බාට පමිණුවත් තමයි මේ ගැඹුරු දෙයක් ආබෝධ කරගන්නේ. මෙන්න මේක නිසා මේ සංකල වෙන මේ කණුගාටු වෙන මේ දුක් වෙන මේ තරහ වෙන මේ කෙලෙස් උපදින නානාවිධ විකෘතියක පමිණෙන සිතක සංසුම් බවක් නැති නිසා ගැඹුරු ධර්මයක් ආබෝධ කිරීම අපහසුයි. මෙන්න මේක නිසා මේ සංසිඳීමක් අවශ්‍යයි. මේකේ සංසිඳීමක් තමයි සමත සමාධි කියන පදයෙන් හැදින්වෙන්නේ. එතකොට මනෝවර මුනුකෙනි විසිරි යන සිතේ එක්තරමනක හිතුවාගෙන සිටිය හැකිනම් මේක සමාධියයි. ඒකට බොහෝ වචන කියනවා. සමාධිය කියනවා, ඒකාග්‍රතාව කියනවා, අවිස්සේකේ කියනවා. මේ වාගේ වචන සාහසයේ කියන්නේ හඳුන්වනවා. එතකොට මේ සමාධිය විවිධාකාරයෙන් වඩන්න උපදෙස්තියද කියලා. ඒ වාට කියනවා කර්මස්ථාන භාවනා කියලා. කර්ම ක්‍රමයේ කියන්නේ විවිධ ආකාරයේ කියන්නේ සමාධිය වඩන්නේ කියලා. ඒවා කර්මස්ථාන. භාවනා කර්මයේ ආරම්භු කියන එක කර්මස්ථාන. සමතකම් කියලා අපි සිංහලෙන් කියේ. මේ සමතකම් කියනවා 40ක්. මේ සමතකම් 40න් කැමැති ආරමුණකින් සමාධියේ සිටේ සමාධිය වඩන්නට ඕනේ. මේ සමාධිය වැඩි වීමෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රඥා කියන තුන්වෙනි මේ සාධනේ සම්පූර්ණ කිරීම. සීල සාධනේ ළඟට සමාධි සාධනේ ඊළඟට ප්‍රඥා සාධනේ. ප්‍රඥා සාධනේ තමයි සත්‍ය අවබෝධ කළ හැකි වයි. ප්‍රඥාවට ආසන්නම කාරණේ සමාධි. ඒක නිසා මේ සමාධි භාවනා වැඩනාතු වඩා අවධානය ගන්නට ඕනේ මක්සාද අඳුරු ජගත තියෙන දෙයක් දතුන් එළියක් ඕනේ. අඳුරු ජගත තියෙන දෙයක් අකසක ගාලා සෑ ගන්නට වඩා එළියක් අල්ලලා විශේෂයෙන් දැකලා ගන්න පුළුවන් නම් ඉතා පැහැදිලි පහසුයි. ඒ වාගේ අපේ මේ පංචස්කන්ධයේ අඳුරු ගැබක් වාගේ. මේ අඳුරු ගැබක් වෙන්නේ පංචස්කන්ධය හසු ස්කන්ධ ලෝකය නියම ආලෝකයෙන් දැක ගන්නට තමයි සමාධිය අවශ්‍ය වන්නේ. සමාධියේ සංසම් බවක ආලෝකයක් ඇති වෙනවා. මේ ආලෝකය තුළින් අපට අවශ්‍ය අවශ්‍ය දේවල් දැක ගන්න පුළුවන්. එම නම් තමයි සමානුකෝධිච්චමේ යථාභූතං පස්සති පජානාති කියන රදාල
මේ බුදු බණ පදේ සාර්ථක වේ. ඒ සමාධිමත් වූ සිතින් හැම දෙයක් ගැනම කොච්චර අඳුර තැනක තිබුණත් ඒ සියල්ල දැක ගන්න පුළුවන් දැනගන්න පුළුවන් කියන එකයි මේ දේශනාවේ සාරාංශය. ඊළඟට සලකා බලන්නට ඕනේ මේ සමාධි භාවනාවෙන් අදාළ ලැබෙන අනුසස් මොනවද කියන්නේ. අපි යම් කිසි දෙයක් කරන්නේ ආනිසංසයක් බලාගෙන. ගොවියා ගොවිතැන කරන්නේ ඉහි අස්වැන්නක් වෙලා ගන්න. ගිරගාමකන එනින්දා ඉහි ලාභයක් බලාගෙන වෙනදාම කරයි. ධර්මෝන්වදින දෙමාපියෝ ඒ ධර්මෝන්ගේ අනාගත සුභ සිද්ධියක් එක්කම සමන්පත් යම් කිසි ධර්මයේ උපකාරයක් බලාගෙන දරුවන් හදයි. ශිෂ්‍යයන්ට උගන්වන නැනවත් ගුරුවරු ඒ ශිෂ්‍ය දරුවන් හොඳ යහපත් ගුණවැසියන් බවට නැනවත් උගතුන් බවට සමුනවන වගේම ඒ දරුවන් තුළින් ලොවට වඩා සැලසෙන ගුණයි ඒ ශිෂ්‍යයන්ට උගන්වන. මේ වාගේ යම් කිසි අර්ථයක් බලාගෙන යම් කිසි ක්‍රියාවක් යෙදේ. ඒ වගේම භාවනාවක් කළ යුතු වන්නේ ආනිසංස දෙක වෙනයි. මේ සමාධි භාවනාවේ තියෙන අනුසස් පහ ප්‍රධාන අනුසස් පහ. කුඩා කුඩා අනුසස් මේ ගණනාවක් නෙවෙයි. ඊළඟට සලකා බලන්න ඕනේ සමාධි භාවනා ප්‍රභේද 40 මොනවද කියලා. දස කතර නමින් 10ක් තියෙනවා. දස අසුබ නමින් 10ක් තියෙනවා. දස විහාර නමින් 4ක් තියෙනවා. අනුසති නමින් 10ක් තියෙනවා. බාහ්‍ය මනසකාරකය එකක් තියෙනවා. ආරේ පටිච්චෝන සංයාතය එකක් තියෙනවා. අරෝපඥාන හතරක් තියෙනවා. සියල්ල 40යි. මේ 40 තියෙනවා ධ්‍යාන බාහ්‍ය පස්සේ කර්මස්ථාන 30ක්. ඒවා හඳුන්වන්නේ දස සසින, දස අසුබ, ආනාපාන සති, කායගත සති. මුතුන 22යි. ඊළඟට බ්‍රහ්ම විහාර 4යි 26යි. අරෝප සමාපත්‍ය 4යි 30යි. ඕකිනේ හරේ ඉතිරි 10 ධ්‍යාන නිවැදෙන උපචාර සමාධි සමනක් ලැබෙන කර්මස්ථාන 10යි. ඒ වාගේ කියන උපචාර කර්මස්ථාන 10යි. ඒ කියන්නේ අනුස්සති කර්මස්ථාන 10න් දෙකක් අතර අතකු. ධාතු මනස්කාරය හා ආහාර පටිච්චෝල සංඥා කියන මේ දෙකත් එක 10යි. ඒ 10ක් අතර අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ අර්ථන කර්මස්ථාන 40 කවර කවර විදිහේ අර්ථන කවර කවර සම්බන්ධහන්කින් ලැබෙනවාද කියන්නේ ආනාපාන සති කර්මස්ථානේ රූපාරතන ධ්‍යාන කියන ලැබෙන දස කන්දනේ කර්මස්ථාන 10 රූපාරතන ධ්‍යාන කියන්නේ ලබන්න පුළුවන් අරූප ඥාන හතරක සාධකයේ දසාසු බේංහා ද්වත්තිං සාකාර පිළිකුල් භාවනාවෙන් ප්‍රථම ධ්‍යානයේ සමනක් ලැබෙනවා ඒ 11යි. මෙත්තා කර්ම මුදිතා තුනේ ධ්‍යාන තුනක් තුනක් දෙකෙන් සමනක් ලැබේ. උපේක්ෂා භ්‍රමයේදී 4 ධ්‍යානයේ සමනක් ලැබේ. අරූප ධ්‍යාන 4න් එකේක අරූප සමාපත්තියක් සමනක් ලැබේ. මේ යමේ විශේෂානිසංස පහක් තියෙනවා. මේ විශේෂානිසංස භාගයන් අපි කෙටියෙන් සලකමු. පළවෙනි විශේෂාංශය තමයි දික්ක ධම්ම සුඛ විහරණය. තථාගතයන් වහන්සේලා රහත් බවට පත් වෙලා ධ්‍යාන සමාධිය. සමාධි වඩන ලැබුණු සමාධි ධ්‍යාන සමාපත්තිය වශයෙන් වැඩ සමාධිය. ඥාන සංසේ තමයි එදිනෙදා කායික සෛතිකයේ සත විහරණය ගත කිරීම. මේ රහතන් වහන්සේලා. රහත් නොවු ත්‍රිපුජන යෝගාවචරයන්ටද දික්ක ධම්ම සුඛ විහරණයක් වෙන්නේ. ඒ කියන්නේ විවිධාකාර අනුසස්මේ සමත භාවනාවේ ලැබෙන සමහර යෝගාවචරයන් සමත භාවනා වඩා දීර්ඝ කාලයක් තිබුණු ඉසරාජයේ සංකේතයේ ඉස්සෝපත් වෙනවා. සමහර යෝගාවචරයන් සමාධි භාවනා වඩා දිග කලක් පැවතී මේ ගමනා ගමනේ අදි වැඩි කල් සංසිඳවාගෙන යථාර්ථයෙන් සුව වෙනවා. සමහර යෝගාවචරයන් මේ ධ්‍යාන සමාධි වඩන පුරුදේ රෝග සංකේතයේ නිරෝගී වෙනවා. මේ දික්ඛාම සුඛිය සමාය යෝගාවචරයන් දිගකලස්සනේකේ ඇලේ සසිනි ගද කුෂ්ක සංසිදී මේ ශෝකත් වෙනවා. සමාය යෝගාවචරයන් මේ සමත භාවනා වඩා තම තමන්ගේ ශරීරයේ සංදි වේදන ආදී ආතරයිතේ කියන රූමයකින් කියන මේ වගේ රෝග සුවදි නිරෝගී වෙනවා. සමාය යෝගාවචරයන් සමත භාවනා වඩා නිතර නිතර හිතේ බලසවැත්ව දැඩි කෝපණියෙන් යන ගති සංකේදී හොඳ සාන්ත සුවපත්භාවයකට පත් වෙනවා.
සමහර යෝගාවචරයන් සමත භාවනාවේ සිටේ සමාධිය වැඩි වීම නිසා දරුණන් නැති ශෝකය නිසා හඳාගාවිති දෙමෝපිය දෙමෝපියන්ගේ නැති ශෝකය නිසා හඳාගායේ දරුවෝ ඒ වාගේක සංසිඳුවාගෙන මනසියේ මනනෝනේ සනසමින් ජීවත් වෙන සමත් වෙන මේ වාගේ එකක් දෙකක් නෙමෙයි එදිනෙදා ජීවිතයේ මුහුණ පාන්න සිදු වෙන විපාක ඕද අකුසල් ඕද යම් යම් දුක් වේදනා සංසිඳුවාගෙන එදිනෙදා ජීවිතයේ ලොකු සුවයක් සැලසුමක් මේ සමත භාවනාවෙන් ලැබිය හැකි බැවින් මේකට කියනවා දිස්ස ධර්ම සුඛ වේල. පසුගිය කාලේ අපි දන්වන්නේ බෝසත් ගුණ ඇති සත්පුරුෂ මහත්මයෙක් සිටියා කලමොලේ. මෙතුම බොහෝ කාලයක් භාවනාන යෝගීව ගතකල පළපුරුදු භාවනා ඇති කිරි. ඒ කියන්නේ සමථ විපස්සනා දෙකම හුරු යදී විපස්සනාව හුරු වෙයි. අපේ මුල්තිරිගල ලොකු ස්වාමීන් වහන්සේට සතකම දායකත්වයෙන් සැලකූ ප්‍රධාන කෙලේ දායක කෙනි කලමොලේ. එතුමාගේ ලක්වඩු ආබාධය ඇතිව වෛද්‍යවරු ඒ ශල්‍ය කර්ම කිරීම සඳහා දිනියෙම කරන්නේ. මෙතුමා සමදවසේම නිදාගන්න බෑ දුලහත්. එකේ ආගමික වස්තිරයේ කරන භාවනා වර්ණ පෙරුවන් වදන පිළිස්සීම තම නිදාගන්න. මෙතුමා සෑම දවසේම අර ශල්‍ය කර්මයක දිනියෙම තුරු ඒ බෑ දුලහත් ආසන්න කාලයේදී තමන් බුදු පූජා පවත්වන බුදු නැඳුරේ බුද්ධ වන්දනාව කොට නිමවා නවරහාදී බුදුගුණ එක එකක් කියවේ දේවා සත්‍යත්වය අසලා මෙස්සලා සමන්තන. ඒ සමාධි සිතේ වැඩුණු කුසල සිතේ ආනුභාවය සමාධි සිතේ ආනුභාවය කොපමණද? නැත් සල්ලි කර්මයේ සඳහා පරික්ෂණයේදී බැලුවාම එක ගලක්වත් නැහැ ගල් සිත සියල්ල දිය වෙලා නිරෝගී භාවකපත් වෙනවා. ඒ කුමක්ද? අර සමත භාවනාවේ ආලසන්ත බුදුගුණ වැඩුවා, මෙත් වැඩුවා, ආනාපාන වැඩුවා, ඒ සත්‍යයක් යාකලා. මේ වාගේ සමන්ගේ රෝග සුව කරගන්නත්, සමාර්මිත අනුන්ගේ රෝග සුවපත් කරගන්නත් මේ සමත භාවනා බලෙන් පුළුවන්. සමත භාවනාවේ සමාධී සිතක් උපදවාගෙන යම් කිසි රෝගියෙකු ළඟ හෝ දුර හෝ ඉන්න කෙනෙක් අරමුණු කරගෙන සමාධී සිතේ සිත් තරණය යවලා ඒ රෝගාබාධයේ අනුව ඔහුට සෙත් සැකීමෙන් ඔහුට රෝගී සුවය ලැබෙන්න පුළුවන්. ඒ වාගේ බොහෝ ලැබිත් අවස්ථාවල් දැකෙති. මෙන්න මේක නිසා දිස්ත්‍ය ධර්ම සුඛ විහරණය වශයෙන් එදිනෙදා සකවත් වීම, එදිනෙදා විසාමික බලයක සකවත් වීම මේ සමථ භාවනාවේ ආනිසංසය. අනිත් ආනිසංසය තමයි විපස්සනා පාදකාලිකයි. ඒ කියන්නේ කලික්ෂන් වහන්සේලා සහ පුතුජන යෝගාවචරයන් සමත භාවනා වදයි. රූපාවචර ධ්‍යාන අරූප සමාපatti හෝ වද කර්මස්ථානයේ නැදිත ඒ කියන්නේ ධ්‍යානයේ නැදිත විපස්සනාවට හරියයි. සුද්ධ විපස්සනා යාලිකයෙකුට වද සමත භාවනාවෙන් ඉලක් ආලෝකයක් ඇති යෝගාවචරයාට විපස්සනා වැඩිම පහසු වෙනවා. ඒක නිසා විපස්සනාවට හැදිලා රූප පරිග්‍රහණය පටන් රූප පරිග්‍රහණේ නාම පරිග්‍රහණේ රූප අවස්ථා නාම අවස්ථා ආදී වශයෙන් මේ රූප කර්මස්ථා නාම කර්මස්ථාන වලින් ඇති වෙලා සීල නාම රූපයන්ගේ ලක්ෂණ දක්ව පැතිපත්තාල පදක්තාල කරබුළු කරගෙන නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාවන් ප්‍රතිසම්පාදයේ ධර්මණු කරගෙන සම්වර්තන ඥානයේ සතන් විපස්සනා ඥාන කුළු ගන්නවා සමාගයේ සාර්මී සමලින් සෝවාන්ගාදී මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න. මේ මාර්ගඵල ගොනට උපනිෂදේ වෙන්නේ විපස්සනාවට පාදක වෙනවා සමථ භාවනා. මේක සමථ භාවනාවේ දේඥාන සංකේතය. තුන්වැනි තමයි අභිඥාන සංකේතය. අභිඥාන සංකේතය කියන්නේ ලෝකේ ලෞකික අභිඥා පහක් තියෙනවා. ඉරිදිවි ගාභිඥාව, දිව්‍ය ප්‍රවත අභිඥාව, චේතෝපරි අභිඥාව, పూర్වයේ නිවාසානුසුම්කේ අභිඥාව, දිව්‍යවත් චක්ෂර අභිඥාව කියන මේ පහයි. එහෙනම් මේ සමථ භාවනා අතරට දස කසිනී දස කසිනී ආලෝක කසිනී ආකාස කසිනී අතර ඉතිරි කසින ආතේ ඒ කියන්නේ කසිනී ආපෝතේ දෝවාලු භූත කසින අතරයි නීල කසිනී ලෝකෝදාට කියන වර්ණ කසින අතරයි අට අරගෙන ඒක 14 ආකාරයකින් සිත වශීභාවට සමුනවා ගන්න. ඒ කියන්නේ කසින උත්කල්පිතෝ කසිනාලෝමතෝ ධානාලෝ කසින පටිලෝමතෝ කසිනාලෝම පටිලෝමතෝ
ධානානුලෝමසෝ ධාන පරිණෝමසෝ ධානානුලෝම පරිණෝමසෝ කසිනුස්සන්තිකෝ ධානුස්සන්තිකෝ ධාන කසිනුස්සන්තිකෝ මේ විදිහට ක්‍රම 14ක් තියෙනවා. අපි සූක්ෂම ලෙස මේ සමාපත්තිය සමයදීම සුහුරු කුරුදුවේ. එතෙ සුද්ධකාකාර 14 ආකාර වශීතාව හොඳින් පුරුදු කරගෙන ඊටපස්සේ සමාසමක අභිඥාවක් සඳහා තියෙන පූර්ව විදි. ඉන්ද්‍රිය අභිඥාව ගැන සැලකෙනල් ඒකට කියනවා පූර්ව විදි. ඊළඟට දිව්‍ය ශ්‍රෝත අභිඥාවට, පරිපිත විජාන අභිඥාවට, පූර්වේ නිවාසාන වූත් ඥානයට, දීවල් චක්කුද විඥානයට වෙන වෙනම පරිකාරමතියි. මේ විදිහට පරිකාරම කරමින් මේ කියන අභිඥා පහ උපදවන්නට අර කසුන අතින් පුළුවන්. සසු කර්මස්ථානෙදින්ද සමාන කෙනෙකුටිනවා මේ ආනාපාන සතිය වඩත් පුළුවන් ඉන්ද්‍රිය ඥානාදී ලබන්න කියලා. ඔය විදිහෙන් වල් ලැබෙන්නේ. ඒකට පාදක වෙන්නේ අර කසුන පමණයි. කසුන වලින් ආලෝක සාසනේ අත්‍යවශ්‍ය කාණිකා නෙමෙයි. ආලෝක සාසනේ අවශ්‍යයි. අර සුද්ධ සාකාර චිත්ත පරිගමණයෙන් අතයි අවශ්‍ය වෙන්නේ. ආලෝක කතිය කියන ඕදාස කතනාදීට එකතුයි. ආලෝකයේමයි ඕදාස ආදී කියයි. ඕදාස කසනේ තේජෝ කතිය දෙකක සාධාරණ ආලෝක කතිය. ආකාශ කතියේ අරූප සමාපත්ත පුදවන්න පුළුවන් කමක් නැති නිසා ඒක පැත්තකින්දී. ඒකත් මෙන්න මේ කසන වලින් අර 14 ආකාරයක විදිහට වශීභාවත සමුනවා ගත්ත යෝගාවචරයට පුළුවන් වෙනවා මේ අභිඥා බලයෙන් කැලිති කැලිති අභිඥාව පුදවා ගන්න. සෝ යස්සයස්ස අභිඤ්ඤා සච්චිකරණීයස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්චිකිරියාය සත්‍ර සත්‍රේ සත්‍ති භග්ගතං පාපුනාති සත්‍ති සති ආයතනෝ කිය සූත්‍ර පාඨයක් තියෙනවා. ඒ කියන්නේ මේ ධ්‍යානලාභී අෂ්ඨ සමාපත්තිලාභී කියන අෂ්ඨ සමාපත්තිලාභී කියන්නේ යම් යම් අභිඥාවක් සඳහා සිට නමුවා නම් සිතාවදේයතලාන සිත අධිෂ්ඨානතලාන ඒක සුදුසු හේතු සම්පතෝ තිබුණානම් ඒ විදිහට ඒ අභිඥා ප්‍රතිනාදී සිද්ධ වෙනවා. මේ කාලයේ සූත්‍ර පාඨයෙන් කියන්නේ. ඒකෝක මේ අභිඥා අවශ්‍ය වන්නේ මාත්‍යාද තමා ලබාගත් උසස් ගුණයෙන් ධර්ම සේවය, සාසන සේවය, ලෝක සේවය, ලෝක සාන්තිය, ජනතා සේවය සිදු කරන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඉරිදීවාදී පරිහරණය කළ කෙනෙක් තමයි පුලංකාරකම නොවට පෙන්වන්න දෙන්නේ. ඒ සමන් වහන්සේගේ තියෙන ආනුභාව බලමනේ ලොකට ධර්ම ආબોධ කරගන්න පුළුවන්. බලන්න යමහා පළහැර කියන්නේ කාටවත් සවස්වන්න බැරි යමහා පළහැර ඉදිරිපාදිස්වා විශේෂයක්නේ. යමහා පළහැර කියන්නේ බලාපොරොත්තු වන්නේ නිර්මිත බුදුරුවක් මව. සමනංගල බුදුරැස්ස වීදුණි දෙවියන් සෑත සමස්ත ලෝකයාට පෙරට අහකට කරණෙහි ක්‍රියාව මාරු කරගනි. ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමි. සිරි දේහේ සියලු අංගපතේ දිලකන්න ජලකන්න බමුණේ දක්වා පේනසේ විදුවනි මහජනය සමාහිත බවටපත් කරන. ඒ ආචාර්ය සලහර දකින්නෝගේ සිත සමාධිගත වේ. විශ්වයකපත් වේ. ඒ සමාධිගත සිත තැනෙතේ අර ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් දේශනාවක් පවත් වේ. ඒ දේශනාව සුදින් තමයි අසංකීර්ණ ගණන ජනතාව අමා මහ නිවන ආબોධ කරගන්න. ඥාති සමාගමේදී යමා මහ පිළහර පාලනය කරතු දේශනාව සුදින් බොහෝ ලක්ෂයක් දෙවියන් දක්වන රාත්‍රිය අසංකීර්ණ ක්‍රිතේ සෝවාන් ආදි මාර්ග ඵලින් වන්නේ. මේ වාගේ සදාසක් නෙමෙයි බොහෝ වාරද. ගන්ධබ්බ රුක්ෂ මූලයේදී කරතු යමා මහ පිළහර පාලනය කරන 24ක් දෙන අනුගන්ධය. දේවරෝහණ පූජා දවසේ පැවැත්වූ සලාටි දැකීමෙන් 34ක් දෙනා නිවන් අවබෝධ කරගන්නවා. එවාගේම පාටික සමාගමේදී පැවැත්වූ සලාටි දැකීමෙන් 14 කෝටියක් දෙනා නිවන් අවබෝධ කරගන්නවා. ධර්ම සමාගමේදී කියන්නේ බකබ් ධර්ම ගමනේදී පැවැත්වූ සලාටි දැකලා 14 කෝටියක් කිරිස නිවන් අවබෝධ කරගන්නවා. ධනපාලයක කියන්නේ නානාගිරියක ගමනේ කුණ දවසේදී පැවැත්වූ සලාටි නිසා 84000ක් දෙනා අමා මහ නිවන්නේ. මේ වාගේ කක් දෙකක් නෙමෙයි. පුදු බුද්ධ ජීවිතයේම විවිධ ආකාර සාතිහාරයන් ගැන කතා වෙයි. මේ වාගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ සලහරකාරී ලොවක වැඩසලසලා තියෙනවා. සර්වඥුණන් දෙනුම ධර්ම දේශනා කරන අවස්ථාවලදී සර්වඥ ආරහතන් වහන්සේ ධර්මාසනාරූඪව දේශනා කරද්දී
මුගලන් මහරහතන් වහන්සේ මහජනයාට දෙන්නේ කලසන. අදිස්ථාන කළ මම මාව පෙන්වන. එතකොට ඒ බණ ප්‍රදේශ සමාරියේ තේලා බණාමින් මාර්ග ඵල නිවන් අවබෝධ කරගන්නවා. ලංකාවේ නැදී ධම්මදින්න මහරහතන් වහන්සේ පරිපාත දෙන්නේ නිසෙ පවංගත් උදකහරෝ. අහසේ දෙවියෝ යමම් බම්මිමම් දෙන්න පටන් ගන්නවා දෙවියන් රක්ෂණ මිනිස්යන් මේ දෙමිදුලේ ඉන්නවා කියේ. ඒ කුසල විපාක දෙන්නේ නැකොට මිනිස්යන් සනීපවට පස්සේ. ඒ අතර තේින්නන තුරු නිකම්ම ආනිසංස දක්වන්නේ විපාකනාට හරෝ. ඒ නිසා දැන් සමුමේකේක පස්සේ උද්දීමේක පස්සේ සොම්නතරක පස්සේ සිටිය මහජනතාවගේ සිටියේ සමාජයේ වැඩිලා ඒ ආත්මයේ තියෙන හේතු සම්පත්තිය පරිද්ද මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. මෙන්න මේ වාගේ ධවත වැඩ කරත් නිසා මේ අභිඥා බල අවශ්‍ය වන්නේ. ඉතින් මේ අභිඥා බල ලැබීම මේ කියන සමාජ භාවනාවේ විශේෂාණු සංසයයි. අනුස්ථානයේ තමයි භව විශේෂාණු සංසය. භව විශේෂාණු සංසය කියන්නේ සාමාන්‍ය මහවිශේෂලා හර යම් කිසි කෙනෙක් ධ්‍යාන සමාපත් උපදාගෙන සිටියානම් එය යොතිරිහි සිටියානම් ආදි කෙලවර සමාන ධ්‍යානයේ අනුරූප බමතලේ උත්පත්තිය ලබන ආශාවෙන් හිතියත් ඒ උපදිනවා. එසේ ආශා නොකළ තමන්ගේ ප්‍රාර්ථනාවන් නොකළ ධ්‍යානෙන් යොතිරිහි සිටියානම් අනිවාර්යෙන් බමලෝට යයි. ඒක තමයි භව විශේෂානිසංසය. සරියුත් මහ රහතන් වහන්සේ ආදි දාන අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වල මහා කල්ප 7ක්ම ආභාසක බමතලේ ලක්මසතේ මේවාගේ භාව විශේෂානිසංසය. ඊළඟට අනිස්කාරී තමයි නිරෝධ සමාපත්තියනිසංසය. ඒ කියන්නේ අනාගාමී සහ බුදුපසේ බුදුමහරහත් සිත්තමයන් වහන්සේලා අෂ්ඨ සමාපත්තිලාදී නම් උදාහරණයලා මෙලවම නිවන් සුවයට සමයදීමක් වශයෙන් චිත්ත නිරෝධය කරන පිණිස නිරෝධ සමාපත්ති සමාදේ. මනුෂ්‍ය ලෝකයේ අදිම ගාන දින හතයි. යතිසාලිකෝ විනාඩි කීයකට නිරෝධ සමාධිය සිද්ධතියි. ඒ දින නිරෝධ සමාප්පාතයේ සමාධින්නේ මේ ධ්‍යාන සමාප්පාතිය නැතිනම් පුළුවන් කමක් නෑ. අෂ්ඨ සමාප්පාතිය මොන කරන අනුපිළිවෙලින් අෂ්ඨ සමාප්පාතිය සමයදී තමයි නිරෝධයේ පිපතියි. මෙන්න මේක නිසා මේ පංචමහා ආනිසංසය සමාධි භාවනාවේ සදා වෙති. නාතවල ශ්‍රී ගල්වන්ට ඕනේ පළවෙනි ආනිසංසය තමයි දික්ක ධම්ම සුපදීවේ. දෙවැන්නේ තමයි විපස්සනාට පාදක වීම. තුන්වැන්නේ තමයි අභිඥාවට පාදක වීම. හතරවැන්නේ බ්‍රහ්ම ලෝකෝත්පත්ති. පස්වැන්නේ නිරෝධ සමාප්‍රති ආනිසංසය. මේ ආනිසංස සියල්ලම සමාධි භාවනාවෙන් ලැබෙන අතරේ තම තම බලාපොරොත්තු වෙන බහත් බෝධි, පසේ බෝධි, අභිසම්බෝධි. ඒ බෝධියට පත් වීම සඳහා මේ සමාධි භාවනාව තුළින් සමාධියේ පාරමී ගුණ වර්ධනය වෙනවා. ඒ සමාධි භාවනාවෙන් විශේෂයෙන් වැඩෙන්නේ ප්‍රඥා පාරමිතා. ඉතින් ප්‍රඥා පාරමිතාවත් වැඩෙන අතරේ තේ සමාධිය පදනම් කොටගෙන ප්‍රඥාව දියුණු කරන බැවින් එමඟින් අර සීල සමාධි ප්‍රඥා ත්‍රිවික්ෂාව සම්පූර්ණ වීමෙන් මෙලව ජයගෙන පරිලව ජයගෙන කෙලවර බලාපොරොත්තු වන අධිගම බෝධියකින් ඒ ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබේ. මේක බුද්ධෝත්පාද කාලයක පමණයි මේ අනුපිළිවෙල තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලම මේ විදිහ අනුපිළිවෙල දේශනාවක් කොතනකවත් නැහැ. ඒසාත මේ බුද්ධෝත්පාද කාල ලබාගත් බැවින් අප්‍රමාද ඉසිදිනියගත්තු එගිනින වන්න සමාන වෙන්නා කෝ. අන්තිමත් ගිනිගත්තු එගිනින වන්න සමාන වෙන්නා කෝ. සරතේක විසින් දස්කතල කෙනකෝ ඒ සරත විස දැක්ෂණයට සමාන වෙන්නා මේ වහවහාම මේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ සඳහා අපේ සංගය චිත්තය වීර්යය දීමල්සාව ඒ තමයි බලාපොරොත්තු වන ඉතිරි ඉතිරි භාවනා සමතන් සාර්ථක කරගන්නට අදිස්ථාන කරගන්න ඕනේ. අපි මේ ජීවිතේ ගන්න උත්සාහය බිඳුවක්වත් විනාශ කරන්නේ නැහැ. මේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන අධිගමනයක් නොලැබෙන අපිට මීළඟ භවයකදී මේ සාදා ප්‍රතිඵල දෙයිතව මේ නිවන් මාර්ගය ආගමන පිණිස බුද්ධෝත්පාද කාලේ අපට සත්‍ය ලැබෙනවා.
එනිසා ඒ ගැන අපේ බලවත් විශ්වාසය හා ඡන්දය ඇති කරගන්න අතරත අද මේ දවසේ පුණ්‍යවත් ප්‍රතිපත්ති ධර්මය අපතේ උසස්ම බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේ ආબોධ කළ ආර්ය සත්‍ය ආબોධයෙන් ලැබෙන ශාන්ත නිවන මෙස හේතු වේවා කියලා අදිස්ථාන කරා ගන්නවා. මේ මහා සාගර වනට සිල් පිළිසකට දානෝපස්ථාන සඳහා කණි සිටින සදහවත් සින්නතුන්ගේ තම තමා දහමීචනේ උපයාසකයාගත් මේ දානවත් වූ අපරභාගයෙන් බුද්ධ පූජා පවත්වා සංගරෝණේ තහ සිල් පිළිසක ආයු වර්ණ සපල් බල ප්‍රඥා ලැබෙනසේ කරුණා මෛත්‍රී යෝකරණේ දානස්පස්ථාන කුසලයේ මහත්ඵල ධාන සංසදී ඒ සෑම දිනකට මෙලව ආයු වර්ණ සපබල ප්‍රඥා වැඩි ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා විපස්සනා වැනි උසස් ගුණ පුරා ගන්නට අවස්ථාව සැලසී තම තමන්ට සතුට පැතු බෝධි වලින් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අධිෂ්ඨාන කරා ගන්නවා. දැන් වේලාව සම්පූර්ණ බැරි දෙලකේ සෑම මොහොතකපත් වෙමු. දායක වඩා සිදු කරගත් දාන සීල භාවනා කුසලය අප සීල දේහයන් කෙසේ මහත්කල භාවිසල්කර පරිවෙසසත් දාපින් දීවත්න යාපින් ආරක්ෂක දෙවියන්ගේ විශාල කරනවා සමසත්යන්නේ සවිතු අප සෑම දිනකට මෙලව කාලයේ ජයගිනීමේ මෙලවර බුදු සසේ බුදු මහරහතන් වහන්සේ නිරේෂණසේ වදාළේ අජරාමරසාන්ත සමාම නිවන් සෝම සාක්ෂාත් වේවා කියලා අනුමත ප්‍රාර්ථනා කරමු. අභිවාදනසේ නිච්ඡං වන්දාත සාලිනෝ චත්තාරෝ ධම්ම වර්ධං කියායුවන්නෝ සම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්ති මේවතේ අතෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාතේ සරුජ්ජතු.